ඉදිරිදී පිටුන ආණ්ඩුව හා අනුක්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වූ ගෝල්ෆිස් අරගලකරුවන්ගේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ නියෝජිතයන් වෘත්තීය සමිති නියෝජිතයන් හා අරගලකරුවන් අද කොළඹ පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයට රැස් වුණා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පැමිණ සිටියේ නැහැ. රැසූ දේශපාලන පක්ෂ නියෝජිතයන් වෘත්තීය සමිති නියෝජිතයන් හා ගෝල්ෆිස් අරගලකරුවන් අතර ඉදිරියේදී ඇතිවිය යුතු දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් හුවමාරු වුණා. අපි අරගල කරුවන් තවදුරටත් අපි ඉල්ලීම් නැහැ. ඒ නිසා අපි කියන්නේ හෙට ජනාධිපති අගමැති යන්න ඕන. ගියේ නැත්තම් අපි හෙට ආයමත් මුළු කොළඹම වටලනවා. වටලලා අපි මේ අරගලය තීව්‍ර කරනවා. හෙට මහ ජන ගංගාවක් නැවතත් කොළඹට එනවා. ඒ නිසා අපි කතානායකට ඉල්ලීම් කරන්නෙත් නැහැ. ඒ වගේම ජනාධිපතිට ඉල්ලීම් කරන්න හේතුව අපි ජනාධිපතිව පිළිගන්නේ නැහැ දැන්. ජනමතය කියලා ඉවරයි ජනාධිපති දුෂ්ටයි කියලා. අපි එකතු වෙලා දෙන්නාම හෙට ගෙදර යවනවා කියන තමයි අපි කියන්නේ. ඔබලා දැන් ඉදිරිපත් කරපු මේ යෝජනා ඒවත් එක 100%ක් එකඟ වෙනවා. කාල රාමු පිළිබඳව මම හිතන්නේ අපිට පොඩි සාකච්ඡාවක් කරගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන කුමන්ත්‍රණය තමයි යම් ආකාරයක හෙට අග්‍රාමාත්‍ය ධුරේ යෙදී සිටමින් తాවකාලිකව ජනාධිපති ධුරේට පත් වෙමින් ඉන්පසුව එතුමාට නොයෙකුත් විකල්ප තියෙනවා. පාර්ලිමේන්තුව ප්‍රොරෝග් කරන්න පුළුවන්. අත්හිටවන්න පුළුවන්. එම හත්widetilde වෙනෝ නම් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමදෙනාම සූදානම් වෙන්න ඕනේ දෝෂාභියෝගයක් බාර දෙන්න කතානායකතුමාට. ඒකෙ තුලින් තමයි ඒක අපිට වළක්වන්න පුළුවන්. මේ ඔක්කොම අවදානම් තත්ත්ව විතරයි කියන්නේ මේක වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. අවුරුදු 30ක් තිස්සේ කෙළ පෙරාගෙන මේ ජනාධිපතිකමට පෙරේත වෙලා හිටපු මේ රනිල් වික්‍රමසිංහ ඉල්ලා ආශ්‍රය කියලා මට නම් බලාපොරොත්තුවක් නැහැ. හෙට ජනාධිපතිවරයා ඉල්ලා ආශ්‍රය වෙනකොට රනිල් වික්‍රමසිංහ ඉල්ලා ආශ්‍රුනේ නැත්තම් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති වෙනවා. ඒක අපිට වළක්වන්න බැරි වෙනවා. ඒක නිසා අපිට යා වැඩ බලන ජනාධිපති හැටියට බාරගත්තම් පස්සේ අරගල කරලා යව යවන්න කලින් එයා වැඩ බාර ගන්න ජනාධිපති වෙන එක ඉස්සෙල්ලා අපි වළක්වන්න අපි සියලු දෙනාම පෙළ ගැහෙන්න ඕනේ. ලෝකෙම මේ අරගලේ දිහා බලාගෙන හිටියා. ඉතින් මේ අරගලයත් එක්ක සම්මුතිගත වෙන ආණ්ඩුවකට විතරයි සම්මුතිගත වෙන අන්තර්කාලීන පාලනයකට විතරයි ස්ථාවරත්වයේ ගේන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාරණා ලෙස මේ ගෝල්ෆේස් අරගල භූමියේ සිට ඉදිරිපත් වෙච්ච මේ ඉල්ලීම් අපි පෙරටු ගාන සමාජවාදී පක්ෂයෙන් මොන්දේසි විරහිතව අපි එකට එකයි අපි කල්පනා කරනවා මේ ගෝල්ෆේස් අරගල කරුවන් සහ එම කණ්ඩායම් එකට එකතු වෙලා අවසන් ලියවිල්ලක් හදනවා නම් වඩා හොඳයි කියලා. මේක මේ අරගලයේ අවසන් ලියවිල්ලක් විදියට සම්පූර්ණ නැහැ. ඒ නිසා අනිකුත් සමාජ ඉල්ලීම් ගොවි ව්‍යාපාර තව කම්කරු ව්‍යාපාර විවිධ ව්‍යාපාරවල තියෙන අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ නිසා ඒවත් සම්බන්ධ කරගත්ත මේ ලියවිල්ලත් එක්ක සම්බන්ධව සාකච්ඡාවක් ගොඩනගෙනවා නම් අවසාන ලියවිල්ලක් හදාගන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස.